ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබේ ජීවිතයට සමීප වෙන්නේ කවුද? ඔබේ ජීවිතයෙන් ඈත් වෙලා යන්නේ කවුද? අපි විග්‍රහ කරලා බැලුවොත් ඔබව ඇතිසතියෙන් තීරුම් අරගෙන ඔබේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න පුළුවන් අය හැම කෙනෙක්ම එදත් අදත් ඒකත් හැමදාකමත් ඔබත් එක්ක ඉන්නට යනවා. ඔබව මුණගැහිලා ඔබේ ජීවිතයේ තියෙන හොඳ හෝ නරක දැනගෙන ඔබව අතහරින්නට යන අය බොහෝමයක් ඉන්නවා. ඒ නිසා දැන් ඔබ වරි වෙන්නට ඕනේ කවුරු ගැනද? අතහැරලා දාලා යන්න යන අය ගැනද ඔබ කලකිරෙන්නට ඕනේ? ඔබ ඉන්න අය වෙනුවෙන් හිතලා ඔවුන් වෙනුවෙන් මොනවද මට කරන්න පුළුවන් කියලා තීන්දුවක් ගන්නද ඕනේ? ඒ නිසා ජීවිතේ රකන මේ තාත්විකදී දිවි ගොඩාක් වැදගත් වෙන්නේ ඉන්න කෙනා වෙනුවෙන් ජීවිතේ තීන්දුවක් ගැනීම. ඉතින් එහෙම ගන්න ඔබ පුරුදු වුණොත් charity begins at home කියලා කියන්නේ ඔබේ ගිය ඇතුලෙන් තමයි පටන් ගන්න මේ බලය. ඔබේ ගිය ඇතුලෙන් තමයි පටන් ගන්න මේ ශක්තිය. ඔබේ ගිය ඇතුලෙන් තමයි පටන් ගන්න මේ දයාව. ඔබේ ගිය ඇතුලේ පටන් ගන්නදී මෙන්න ලෝකයා වෙතට ගලාගෙන යන්න පටන් ගන්නවා. ඔබේ ගිය ඇතුලට ඒක ගේන්න බැරුව ගියොත් මොකද වෙන්නේ? ලෝකයා අතරට ගියාට එතන බලයක් ඇති වෙන්නේ නැතු යනවා. එනම ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතය ඇතුලේ වටිනාකමක් ඇති වෙන විදියට ජීවත් වෙන්න දේව ශක්තිය උකහාගෙන වටහා ගන්න. ජෙස්පිනයි.